්‍යාකූලවන විනිිස් සිට් සතල් අම්මිල්ල නිබල බුදුතහාමේ ශක්තිියෙන් සුවපත් කරනු පිණිස නෙපපාරවිතාව දර්මදක් අද ධර්ම දක්ෂිනාවට වැඩමාවතාල ගරු දේශකයණන් වහන්සේ. කරන්දනිය උනගස්වල සිර නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂාපදර්මියට නිර්මාත්‍රෘ ශාස්ත්‍රපති පූජජ්‍යපාද පිටිකළ ධම්ම පිනීත ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමයන් වහන්ස සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස සුනන්තු සගගමොක්කදන් දම්ම සවනකාලෝ අයං බදත දම්ම සවනකාලෝ අයං බදంත දම්ම සවනකාලෝ අය බදංතා නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරෙහතුෝ සම්මා සංබුද්ධස්සේ නමුතස්ස භගෙවෙතු අරෙහතුෝ සංබුද්ධස්ස සද්ධම්ම දේසනා කාලේ සාධුසාධති භාසිතෝ මුකතෝ වායතේ ගන්දෝ උපපලංව යතෝදකේ තිති ධර්මශ්‍රවනා බිලාසී සැදහැති වාසනාවන්ත පින්වත්නි. පින්වන්ත ඔබගේ සසර පිනේ ප්‍රතිඵල මහත්ඵල කරගැනීම පිණිස තතාගත ධර්මය ජීවිතයේ කොටසක් බවට පත්කර ගනිමින් ධර්මානුකූල ජීවිතයක් ගතකරන්ත දැහැමි දිවිපෙවතක තියෙන වටිනාකම, පෙරටත් වඩා දැනෙන කාල වකවානුවක ලැබූ මනුෂ්‍ය ජීවිතයේ, පරිම පලනෙලා ගැනුම පිණිස තතාගත දහම ඇරෙෙන්ට අනුගමනය කරන්ට වෙනත් කිසිවක් කිසි ගැන්වීමක් නොමැති වග. අවබෝධ කරගන්නට යෙදන සත්පුරුෂ ඥානාන්විත, බෞද්ධ පින්වන්ත ඔබ සෑම්ශියලු දෙනා වෙනුවෙන් මේ ධර්මානු ශාසනාවට දායකත්වය ලබාගෙන ධර්ම ප්‍රචාරක කටයුතු ශසිද්ධ කරමින් ධර්මය ප්‍රධානය කිරීමට හිමිවන ධර්මදානම යානිසංස ලඟාකර ගනු වස් ඒ පුුණ්්‍යවන්ත ම අවස්ථහා උදාපත් කර ගන්නි තලවතුගොඩ මාදිවෙල පාරේ අංක පන්සිය හතලිියෙන් හත නිවසේ පදිංචි වෛද්‍ය මනෝජා දයානන්ද දියනිය වෛද්‍ය චින්තක විජේදස බෑනනුවන් සහ අදීශා විජේදශ මිනිපිරිය. මේ තුන්පලගේ උදාර පරමාර්ථ ශාධනය කරන්ට ධර්මානු ශාසනාව අවසානයේ සිද්ධ කෙරෙන පුුණ්්‍යාණු මෝදනාවට කාග කාගෙත් දායකත්වය ලබාදන ලෙස සිහිපත් කරමින් ධර්මානු ශාසනවාරම්භ කරන්න. පින්වතුනිි. මුළු ලෝකයම එකම මාතෘකාවක් යටතේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධ යම් යම් වලක්වාගැනීමේ ප්‍රතිකර්ම සඳහා සිත යොමුකරමින් කටයුතු කරන පිරිසත්. ඒවාගේම කියන්නක් කරන්නා වූ පිරිසක් කිසිවක් නොකරන්නා වූ පිරිසකුත් සමාජය තුළ පැහැදිලිව පේන තියෙන කාල වකවානුවක වසංගත රෝග හමුවේ විද්‍යාව පවා ධනගස්වා තිබෙන විටක වතිකානුවත් මක්කමත් පාලුවට ගිහින් සරුව බලධාරේ මැවුංකාර දෙවියන් මිනිස් හදවතින් ඇත්වේගෙන යන කාලවකවානුවක ලෝකය මවන ලද යම් කිසි විදිියක ඉශ්වරයෙක් වෙත්නම් මැවුම්කරුවෙකු වෙත්නම් කොරෝණාවන් භයංකාර රෝගයන්ට වගකිය යුත්තාද ඔහුමවන වග තතාගත දහමට අනුව පැහැදිලි කරන්ත්‍රත් පුළුවන්. අද ප්‍රඥාව පිළිබඳව අල්පමාත්‍රයක හරි වැටහීමක් තියෙන කිසිවෙකු. ලෝකයේ මැවුම්වාදය පිළි නොගන්න තැනට පත්වෙනවා. ඊට හේතුව කොරෝණාවන් රෝග සඳහා ප්‍රතිකර්ම හඳී ඇතෙයි කවුරු හරි කිව්වොත් එහෙම අදාළ කර නෞෂදය බෙහෙත. හඳට ගිහින් ඒ බෙහෙත අරගෙන එන්ඩ පුළුවන් හැකියාව තියෙන චීනුන් වේවා අමරිකන් අය වේවා, ලෝකවාසී කවුරු මහරියේදේ නොකරාවිද. කොරෝණාවලට ප්‍රතිකර්මයක් හඳෙත් නැතිවගොප්පු වුණ. ඒ නිසාවින් පැහැදිලිවම තතාගත දහමේ උගන්වන හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගහා නිරුජ්ජතිී කියන සම්බුදු වදනට අනුවයි මේ ලෝකයේ හැම දෙයක්ම, සිද්ධ සම්බුද්ධ වච්චනයට අනුවයමක් සිදුවෙනවා කියනවටත් වඩා සිදුවෙන දේට අනුවයි භාග්‍යවතුන් වහන්සේගේ වච්චනය කියල විග්‍රහ කිරීමයි වඩාත් ගැලපින් ධර්ම විග්‍රහය තුළපෙ කතා කරන්නෙත් තතාගත දහම යනු ලෝකයේ යථහාර්ථය වග එනම් ලොව පවතින්නක් දේශනා කරපු දහමක් මිසක හිතොළු වට කියපු අනුමා්‍ය වසයෙන් කියපු තර්කයට අනුකූලව අනුගතව කියපු කිසිවක් නෑ තතාගත දහන්. පච්චත්ත වේදි තබ්බෝ වි්්‍යුහි ප්‍රතික්ෂ වසයෙන්ම නුවනක් කාරයන්ට අද්දකීන්ට පුළුවන් විදිහ දහමකුයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පෙන්වා වදාරන්නට යෙදන දහම් ඊනිසා පෙන්වතුනේ පිළිතුර තියෙනවනං ලෝකයේ දැවෙන තැවෙන ෝ නෑම ප්‍රශ්නයකට ඒ ලෝතුරු මගේ බුදුරජාණන් වහංසේළඟ පමණයි ඒ නිසාවෙන්ම අදත් රථන ශූත්‍ර දේශනාව කන්ද පිරිත් දේශනාව ඇතුළු කර ගත්ත මේ දහමි අවෂදීයම කොට සන්තර්ගත වෙන පිරිත් හැරෙන්නට අපිට ආරක්‍ෂාවට රැකවරණයට වෙන කිසිවක් නෑ. ඒ නිසා උතුන් බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය. ඒත් එවිධ රත්නයේ, උතුම් ගුණයන්ම මෙනෙහිකරමින් සත්‍ය ක්‍රියා කරමින්. තමතමන්ගේ ආරක්ෂාව වගේම මේ උතුම් සත්‍යයේ ගුණානු භාව බලශක්තිය තුළින් දුකින් පෙළෙනසත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙනසත් බියෙන් මිදෙත්වා සොවින් තැවෙනසත්න් සොම්න්නස්වෙත්වා නිතින් මේ හැමසත් සුවපත් වෙත්වා කියන මාන සංභාවයේ අපරිමානං අප්‍රමාණ මාන සම්භාරය ලොවපුරා විශ්වයපුරා පතුරුුවන්නට අපි නිතරම උත්සහවත්ව යුතුයි නොපසු පටවිය යුතුයි තමන්ගෙ තාරක්‍ෂාව ත අවුරු වෙන ගමන් සමාවට පරිසරය ලෝකයා පිළිබඳ කාරුණික හදවත්වලින් මේ විශ්වයට මුදාහරින සුදු කිරණ ඇරන්නට මේ වයිරස් තත්ත්වයන් වසංගත තත්ත්වයන් සමනය කරන්ට පුළුවන් වෙනත් ක්‍රමවේද පින්වතුනි. ඒ හැටි සාර්ථක ප්‍රතිඵල ගෙනත් දෙන දේවල් නෙවෙයි. මිනිසුන්ගේ සිද්දූසිිතවීම තුළ ගොඩනැගුණාාවූ වසංගතයක් වෙත්නම් මිනිසුන්ගේ සිත්. පිරිසිදු කිරීමෙන් මිසක ඊට ප්‍රතිකර්මයක් සාධාරණ ප්‍රතිකර්මයක් හොයන්ට බේ. සිද්ධූෂිත කරගත්තා. ප්‍රාණගාතාදී අකුසල් කර්ම, සිද්ධකරපු ප්‍රමාණයන් කියන්ට බැරිතරන් අමු අමුවයේම සතුන් අනුභව කරන තැනට මිනිස්සු වැටුණහම කොයිතරං ප්‍රඥාවෙන් දුරුවල වෙලාද කියලා පැහැදිලිනිත්. ්‍රසතෘෂ්ණාවට ගොදුරු වෙලා රසහොයන මිනිසුන් ජාතියක් දහමෙන් ඈත්වෙච්ච බලන්ට කල්පනා කරලා. ධර්මීන හීන පශුභික් සමානා. ධර්මයෙන් ඈත්වෙනකොට තිරිසනුන්ට සමානවෙනවාය කියන බුද්ධ වච්චනයම නොවයිද බලන්ට පින්වතුනි මේ තව දුරටත් අපිට පසක් වෙන්. එහි ප්‍රතිපල් ඒ නිසා සිද්ධූෂණය වෙලා ප්‍රසේට ගිජුවෙලා කරගත්ත ප්‍රාණගාත ඒ ප්‍රතිඵල විදිහට ස්වභාදහමෙන් ලබාදෙන දඩුවම් නැවත නිවැරදික රන්නනං සිත්පිරිසිදුවෙන්ටෝන්. ඒ සිත් පිරිසිදු වෙලා සුදු කිරණ විශ්වයට මුදාහරිටෝන. විශාල පිරිසක් එක්ක එකතු වෙලා එක කාරණාවක් වෙනුවෙන් හිත මෙහෙවලා ඒ කාරණාව සපල කර ගැනීම සඳහා සිිලුදනාගීම සිත්ම එක තැනකට යොමු කිරීම ඉතා බලසම්පන්න චිත්ත තරංග චිත්ත බලවේග ගොඩ නැගෙන. එකී වෛර ස්තත්ත්වයන් පහකරන්නට ප්‍රබලම ශක්තිධාරාව බවට පත්වෙන් නිසිත. එනිසා නිතරම පිනේදාමේ නියලෙමින් නියලෙමින් හැම කෙනෙක්ම එකම මොහොතකද පුළුවන්න්නං, මේ කාරණාවට අවධානය යොමු කරන්ට තමත් ප්‍රතිඵලදායකයි. අපි ප්‍රාර්ථනා කරමුතුම් රත්නත්‍රේ ආශීර්වාදයෙන් දළදා හාමුදුරුවන්ගේ ආශීරුවාදයෙන් සමස්ත පිරිතේ ආනුභාවයෙන් පින්ගත්ත දෙවියන්ගේ දේවතේ ජානුභාවයෙන් ඉතාමත්ම ඉක්මනින් වාවාහා අද අදම, මේ වසංගත රෝගේයේ තත්ත්වයන් ව්‍යසන තත්ත්වය පහවයේවා. එය ව්‍යප සමනය වේවා දුකටපත් සියලෝම සත්වයන්ගේ දුක ඉක්මණින්ම තුනීවීම තුළ නිරෝගිසුව චිරජීවනය උදාපත්වේවා කියන ප්‍රාර්ථනාව කාර්ර්ුනිිකව අපි සිද්ධ කරමින් ධර්මානු ශාසනාවට. අවධාන යොමු කරම් පින්වතුනි. අපි කතා කරගෙන එන්නේ තථහාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හෙළි කරන්නට යෙදන විශ්වයත්හාර්ථය වන තතාගත දහම එහි තිබෙන ස්වාකාත තත්ත්වය මැනවින් දේශිතයි කියන තත්ත්වය තත්ත්වය තුළ ගොඩනැගෙන සැනසීම ඒ සැනසීමෙන් ලැබිච්ච සැපය මේ කාරණාවන් පිළිබඳවයි අපි කතාකරමින් ආවි. තතාගත දහම අනුගමනය කිරීම ඒ දහමේ ප්‍රතිඵල ලබංත ප්‍රබලම හේතුව බවට පත්වෙන වග. ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ දහමේ තිබෙන ස්වාඛාත ගුණය නිසා. ඒ ස්වාක්කාත ගුණය කොයිතලන් පලදරන්නක් ද කියන වග මණ්ඩුක දේවපුත්‍රකතාවෙන් පැහැදිලි කලා පිනැති ඔබට පසු ගිය සතිය ඒ වගේම ලංකාවේ රහුණු ජනපදයේ මාගම සිදුවෙච්ච කතා ප්‍රවෘතියක් රසවාහිනී පොතෙන් පැහැදිලි කලා බනහපු ගැරඩියගේ කතාව ඒ සතා අවසානයේ දෙව්ලොව ඉපදිලා නැවත මනුෂසලෝකයට ඇවිල්ලා. දුටුගෙමුණු මහරජතුමාගේ කාලයේ තිස්ස කියන ඇමතිය අවස්සයෙන් කටයුතු කරලා. බොහොම සැපසම්පත් ලබල පින්දහම් කරගෙන. ආයුෂ කෙලවර තෞතිසාදි්‍යලෝකයේ උපදිච්චවිදිහ ඒ වග අපි පැහැදිලි කරලා දෙන්ටේ දන. ඒ වගේම පින්මතුනි බොහෝ ඇත්තන්ට මත ඇතෙයි අපි විශ්වාස කරමින් සිහිපත් කරනි. අපි බණපොති පැහැදිලි කරලා දෙන එක්තරා පුද්ජලයගේ මුවින් මහනිල්මල් සුවද, හමන කතා ප්‍රවෘතියක් තිබෙනු. මේ බණකතාවෙ තියෙන්නේ පූර්ුව ජන් මේ කරන ලද බලවත් පුුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් වසයෙන්. මේ තැනැත්තා කතා කරනකොට මානිල්මල් සුවඳ හමනවය. ඒ මානිල් මල් සුවඳ විකසිත වෙනවය. ඊට හීතුපාදක වනේ මෙන්න මේ කාරණාවය කියන වගයි පැහැදිලි කරන්නට බලන්නේ. මනෝරථ පූරණී දම්පොතේතිබිච්ච බණපොතේතිබිච්ච කතාවට අනු. ඊ පින්වතුනි සැවැත්නුවර වාසය කරන්නට යෙදුන එක්තරා බෝම රූපවත් කාන්තාවක් හිටිය. ඒ කාන්තාවගේ ස්වාමිපුරුෂය තථහාගත මගේ බුදුරජාණන් වංසේගෙන් බනාහල ගිහිව ඉඳගෙන මේ අහපු බණ පිළිපදිින්ට බැරිය. ගිහිගෙදර ඉඳගෙන තතාගත දහම අනුගමනය කරන්ට බැරිය. මේ අනුගමනය කරන්න නම් පැවිදිවෙන්ට වෙනවාය කියල හිතලා ඒ අනුව මේ පුද්ගලය පෙන්වතුනෙ පන්සලට ගිහිල්ල. එක්තරා පින්ඩපාතික, එරනම කමුවේ ඒ අවශ්‍ය වත පිළිවෙත සමාදංව කටයුතු කරලා ප්‍රවුරජාවට පත් වනා නැත්තං මහන වුණ. පසීනනදී කොසල් රජතුමා දෙ අර පැවිදිවෙච්ච පුද්ගලය කලින් විවාහකයිනි එටකොට ම මතක් කලානේ. ඔහුගේ බිරිද ඉතා රූපවත් කාන්තාවක් කියලා සැවැත්නුවර. දැන් මේ ස්වාමයා පැවිදිවුණට පස්සේ ඒ රූපවත් කාන්තාව අස්සාමිකයි. මේ අස්සාමික කාන්තාව පසිල්නදී කොසල් රජතුමා තමන්ගේ අන්තක්පුරයට ගෙන්වා ගත්තා. අන්තක්පුරවාසී. ආන්තාවක් බවට පත්කර ගන්ට යෙදුන රජතුමාගේ අන්තක්පුර ස්ත්‍රීන් රාජසම්පත් පුක්තිවිඳින්ට රජසැපවිඳින්ට සුදුසුකං ලබපු උදවිය. මේකාන්තාවගේ තිබිච්ච රූපසම්පත්තිය නිසා ඇය කලෙන් විවාවෙලා හිටියේ නමුත්ත කාන්තාවක්ෙන්ට භාග්්‍ය ලැබුණ රූප සම්පත්තිය පින්නතුනිේ දවසක්තා කොසල් රජතුමා නිර්මානිල් මල්මිටියක් කරගෙන අන්තක්පුරයට ඇතුල්ලුන එක ස්ත්‍රියකට එක මලබැගින් රජතුමා ලබා දුන්න අපිදැන් කතාකරන සිදුවීමට අදාලකරන කාන්තාවට මල් දෙකක් හම්බවනා. ඒක මොකක් හරි දයිවෝපගත සිද්ධියක් වෙන්ටෝන්. හැම අන්තක්පුර ස්ත්‍රියකටම එක නිල්මානිෙල් මලබැගිං ලැබෙද්දි අපි මේ කතාකරන කාන්තාවට නිල්මානිල් මල් දෙකක්ම ලැබුණ. බොහෝම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඒ මල් අරගෙන සාමාන්‍යයෙන් ඇය විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට ප්‍රියශීලී ලස්සන සුවඳහමන මලක් අතට දුන්නොත් දුන්න ගමන්ම මොකක්ද කරන්නේ කියලා ඕනෑම කෙනෙකුට අත්දැකින් තියෙන. මලක් අතට දුන්න ගමන් දැනවත් නොදැනුවත්වම නිකම්ම ඉබේටම පාහේ එහ මල යන්නේ නායළඟටන නායළඟට යනු එය මල් සිබිනවා ඕනම කෙනෙ. තැන් මේ තැනැත්තියට නිර්මානිල් මල් දෙකක් ලැබුණ ඇයබෝම සන්තූසයෙන් ඒ මල් දෙක අරගත්තා එකපාර්රටම ඉම්බ එතකොට ඒ මල්ටික ඉබිනකොට ඒයට එක පාරටම මතක් වුණා අර පැවිදිවෙච්ච ඇයගේ පෙර ස්වාමිපුත්‍රයා කලින් මහත්තව මතක් වුණා. ඒකට හේතුව තමයි මුවින් මානිල්මල් සුවඳ විහිදෙනවා ඒ මහත්තයගේ. තමන්ගේ ස්වාමිපුරුෂයාගේ කටිින් මානිල් මල් සුවඳ එනවා. දැන් මේවිලාවෙ මේ මානිෙල් මල් දෙක ඉම්ඹින කොටම ඇයට මතක් වුණේ සුවදත් එක්කම ඇයට මතක් වුණේ තමන්ගේ ස්වාමි පුරුෂයාව මතක් වෙලා හැඩුම්ගිය ඇය අඩන්න පටන් ගත්තා එතකොට රජතුමා ඒක දැකලා රජතුමාහනවා හැමෝගේ මතට මල් දුන්නා හැම කෙනෙක් සන්තෝසන්ගේ මල් අතේ තියන්ගන්නවා ඇයි මේ ඔබ විතරක් මෙම මල් අරගෙන ඉම්ඹලබල්ල දැන් අඳන්නේ කියලා එදකොට ඇය කියනවා තමන්ගේ කලින් හිටපු ස්වාමිපුරුෂය රජතුමයිතින් ඒ බව දන්නවන් ඒ තමන්ගේ කලින් හිටපු ස්වාමිපුරුෂයාගේ මුවින් මානිල්මල් සුවඳ වීහිදෙනවා එතකොට මට මේ මානිල් මල අතට ලැබිච්චකමක් මේ සුවද දැනෙනවත් එක්කම මගේ මහත්තය මතක් වුණා ඔවු බෝම හොඳ කෙනෙක් මට ඇඩුනේ ඒකයි රජතුමනි කියලා කිව්. රජතුමාට අදහා ගන්ඩ බැරි කතාවක් මේ කාන්තාව කියන්. මොකද මනුස්සේකුගේ කටින් මානිල් මල් සුවඳ වීදෙනවා කියන කාරණාව. යම් යම් දේවල් අනුභව කරහම පුංචිවෙලාවක් යනකං ඒ ඒ දේවල් වල තිබිච්ච සුවඳයම ගඳ ඒම ලංගිින් ඉදන් කතා කරනකොට ඒ අයට දැන නොහොඳ පැනිිවරකහෙම කෑවාම, පොඩි වෙලාවක් එම යනකම් ළඟ ඉන්නයට ඒ සුවන් දෙ එහෙම දැනෙනු ඒ වගේ තමයි වෙනවෙන ජාති දුම්බිව්වාම ඒ වැයි තියෙන ගඳ ඒ දේවල් කටට දාගත්තාම කටෙන් ඇතුළට දාගත්තට පස්සි ඒව තියෙන ගඳ දැනින්ඩ පුළුවන් තව කෙනෙකුට දැනන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඉතා පැහැදිලිදේ තමයි ආහාරයට ගත්ත හෝ මකයට ගත්ත යහපත්තෝ අයපත් දේක තියෙන ගඳ හෝ සුවඳ තමයි යංකාල්ල පරාසයක් ඇතුළත ළඟ ඉන්න අයට දැනින්නේ. නමුත් අද මෙතන කතා කරන්නේ මේ අන්තක්පුරවාසී කාන්තාව තමන්ගේ ස්වාමියයාගේ කටිින් මාර්නිෙල් මල් සුවඳ හමනවය කියල. මානෙල් මල් අනුභව කරලා නිෙවීනිමි. මානෙල් මල් කටට අරගෙන නෙවීනිමි උගුරටදාගෙන නෙවීනිමි ඔහුගේ කටින් මහනිෙල් මල් සුවඳ හමනවාකිව්වා මේක පිළිගන්ට අපහස්සු අදහන්ට අපාසු කාරණාවක්. ඒ ගැන රජතුමා කල්පනා කරවා මේක පිළිගන්ටට එක කමාරුයි. ඒ නිසා, දෙතුම් පාරක් විතර ඇයගෙන් ඇව්වා ඔබෝය කියන කතාව ඇත්තද අහන්න අහන්න ඇය කියන්නේ ඒ සත්‍යයක් කියලම තමක් එතකොට ඒ විශ්වාස කරන්නට අපහසුවයි කියන රජතුමා මේ කියන කතාව ඇත්තද කියලා බලන්ට ඊට පහුවදාම සියලූම සුවඳ වර්ග රජමාලිගාාවේ තියන සේරම සුවඳ වර්ග රජගේෙන් අයින් කලා. සියල්ලමයින් කලා. අයින් කරලා කිසිම සුවඳක් රජමාලිගාවේ නෑ දැන් බෑර කල සියල්ලමතිෙන් බුද්ධක් ප්‍රමුකමා සංගරත්නයට ආරාධනා කලා දානයට. දැන් එතකොට, මේ අන්තක් පුර ස්ත්‍රියගේ පුරාණ ස්වාමි පුරුෂයත් අර පැවිදි වෙලා ඉන්න හාමුදුරුවත් ඒක කියන්නේ මුකයෙන් මානෙල්මල් සුවඳ හමන ශමීන්වහන්සේත් මේ ධනට වඩිනු. තින් වුවමනාව උන්වහන්සේව මේ රජමා ලිගාවට වඩම්වාගෙන මේ ස්ත්‍රිය කියපු කාරණාව ඇත්තද කියල රජතුමාට උරගා බලන්තයි යුවමනා කරන්න. ඒ නිසයි, රජමා ලිගාවිශියලූම සුවඳ වර්ග බැහැර කරලා අහිංකරලා බුදුපාමොක් මහා සංගරත්නයට ආරාධනා කළේ දන්නට වැඩිය තථහාගත මගේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය මේ කියන ස්වාමින් වහන්සේ ඒ පනවන ලද අසුන්වල වඩා හිදුුවලා න්වහන්සේලාට දන් පහන් පූජා කරන්නට යදනා දානි වළඳල අවසාන වනාට පස්ස අපි දන්නවා සාමාන්‍යි සිරිතමොකක් ද ඒ තමයි දානි පූජ කර පුදවයට කෙරෙන අනුශාසනාව ඒය පුුණ්්‍යානු මෝදනාව කියනු බතින් පසුව කෙරන දේ නිසා බුක්ථහානු මෝදනාව කියලා කියනු සනමුද්ධානය ආනිසංස දේශනාකිරීම ඇතුළු කරගත්ත කාරුණෙක්ක චේත්තනාවෙන් සිද්ධ වෙන බුද්ධ නියමයට අනුව සිද්ධ වෙන කාරණාව කදත්තේමයි සංගික දාන දුන්නාට පස්සේ. දෙන්මි දන්වලදාවසානයේදී සිද්ධ කෙරෙන අනුසාසනාව රජතුමා ඉල්ලීමක් කරනවා, මේ අසවල් භික්ෂූන් වහන්සේ ලවා අපිට අනුමවැනි ධර්ම දේශනාව පවත්වලදෙන්ටය කියලා බුදුහා මුදුරුවනි. බුදුපියාණන් වහන්සේ දන්නව දැම්මේ අහන්න කියන්නේ මොකක්ද කරඩ හදන්න කියලා දන්නවා. එනිසා උන්වහන්සේ එකී ස්වාමින් වහන්සේට අනුමෝදනා දේශනාව පවත්වන්නට කියලා. ප්‍රකාශ කරලා බුදුපාණන් වහන්සේ ඇතුළු අනිත් මහා සංගරත්නය පන්සලට වැඩම කලා. දෙන් රජමාලිගාවේ ඉන්නේ වැඩඉන්නේ ඒ මුයින් මානිල් මල් සුවඳ වීදන ස්වාමීන් වහන්සේ. බුදුපාමොක් අනිකුත් මහාසගරුවන ව්‍යහාරස්ථානයට වැඩම කලා න්සල් එතනින් බෑරවෙනවත් එක්කම මේ ස්වාමින් වහන්සේ අනුමෝදනා දේශන දේශනා කරන්න පටගත්තා මේ තෙරුන් වහන්සේ දහම් දේශනාාව ආරම්භ කරනවත් එක්කම මුළු රජජගේම සුවන්ඳින් පිරීගියා සුවඳ දේවල්වලින් පිරීගියා වගේ ඔොඳටම දැනනු. රජතුමා බලනු අර, ස්ත්‍රිය කියපු කාරණාව ඇත්ත මේ කියන ස්වාමින් වහන්සේගේ මුයිින් මානෙල්මල් සුවඳ හමනවා. අදහගන්ට අමාරුයි රජතුමාට පුදුමයි. පෞ්වදා උදෑසන තථාගත මගේ බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට එන රජතුමා මේ කියන ඊයේ දවසිද්ධ රජමාලිගාවි ධර්මදේශනා කරපු ස්වාමින් වහන්සේගේ මුයින් මෙහෙම සුවඳවිහිදන්නට වානය කරන්නට හේතුව කුමක්ද කියල භාග්‍යවතුන් වහන්සේගෙන් විමසවා. මා රජතුමනි ඔය භික්‍ෂු අතීතයේ ධර්මදේශනාවක් කාමිින් බෝහම ප්‍රීතියෙන් යුක්තව සුදුසු තැනේදී සාදුකාර දෙන්නට යෙදන. සුදුසු තැනේද. ධර්මදේශනාවට මැනවින් ඇහුංකං දීගෙන ඉන්න්‍රද්ධාවන්ත පුද්ජලයකුට තමන්ට නොදැනුවත්වම ඒ දේශනාවේ විශේෂතැන්වලද. ඉබේටම සාදුකාර දෙවෙනුව පින්නතුනිි. ඒ විදිට අතීතයේ මේ කියන පුද්ගලයා, ඉහෙම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමින් ඉන්න අතර තුරේදි ප්‍රීතියෙන් සුදුසුතැනේදී සාධකාර දුන්න. අන්න ඒ පිණෙන් මේ භික්‍ෂූන් වන්සේගේ මුයින් සුවඳවීහිදෙනවාය කියල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. සද්ධම්ම දේශනා කාලයේ සාධුසාධූතිභාෂිත අන්න සද්ධර්මය දේශනා කරන කාලයේදී. සාධුසාධූ කියල ප්‍රකාශ කළ. මෙන්න ප්‍රතිඵලය මුකතෝවායතේ ගන්දෝ. මුුවින් විහිදෙනවා හමනවා සුගන්ධයක් උපපලංව අතෝදකේ ඔන්න බලන්ත அற වතුරෙ හැදෙන නිල්මානිල්මලේ සුවந்த මුවින් වහිදැන්නට හේතුව. සම්බුද්ධ දේශනාවන් පවත්වන වෙලාවේ ස්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් ආගන ඉඳල සුදුසුතැනේදී පමණක් සාධකාර දෙනෙක්. හරිම වැදගත් කාරණාවක් මනාන වෙලාවට සාධකාර පවත්වනේක හැබැයි ඒක සුදුසුතැනේදී පමණක්විය යුතුමයි. අප අපිට ගොඩාක් වෙලාවට මේ කාරණාව පිළිබඳව, බොහෝ අත්දැකීම් තියෙන්. සමාර දේශනාවන් සිදුවෙන තැංවලදි සමහර ඇත්තෝ ඉන්නවා ඉස්සරහැම් ඇවිත් වාඩි වෙනවා. පටන්ගත්ත තැනෙ ඉඳ ලාම අද දෙෙක එකතු වෙලා වැඳගෙනමයි. ඉතාමත්ම හොඳයි. හැබැයි කිසිම වැදගැම්මකට ැ සි ුවමනා නැති තැනකදී අයිෙන් සාදුකාර දෙවෙන්. මේ පුද්ගලයා ඒ වුවමනා නැතිතැනේදී හයිියෙන් සාදුකාර දෙනකොට ඔහු අනුකරණය කරන තවත් සමහර අය සාදුනාද පවත්වන. එතකොට මේ පුද්ගලයා මේ නුවමොනා තැනේදී සාදුකාර දෙන්නේ වෙන මොකකට වත් නෙවෙයි ඔහුව අනුකරණය කරන පිරිසක්ඉන්න බව දැනගෙන. ඒසා පාරෙන් පාර, සමහර වෙලාවට කියන හිටිය ගවන් පොඩි ආශ්වාදයක් ලබන්ඩ වගේ. තමන් සාදු කියනකොට මනිත් අයත් සාදු සාදු කියන. අන්න එහෙම කරවන්ඩ වුවමනාවට සමහරය සාධකාර දෙනෝ නොගැලපෙන තැනේද. ඒක බණට බාධාවක් පෙන්න්නතුනිි. ඒ අපේ සාම්ප්‍රදායි උල්ලංගනය කිරීමක්. පෙරකාලී ගමක ධර්ම දේශනාවකට වැඩියහම් අප පැරණි නායක හාමුදුුවන් වහන්සේලා අපිට ධර්ම දේශනාවන් ගැන කියල දෙන කාලේ අපිට පැහැදිලි කරන්නේ. තමී ප්‍රධාන උපාසක තැනත් අනි වාරයෙන්ම ගමේ ධර්මදේශනාවක් පැවැත්වෙන තැනට ආරාධනා ලැබ ඔහුත් එනවා. පෞත් ස්වාමින් වහන්සේ ඉදිරිියෙන් එකත් පස්සක ඉඳගන්නවා. බොම සද්ධාවෙන් හැම්මෝට මැහෙන්් ගාථ කියන්නේ සහයේ කටයුතු කරන්නේ. මැනවි. බනට දෙහවන් යොමු කරගෙන ඉන්න ගමක් සු්දුසුම තැනේදී සාදුනාද පවත්වනවා ඒවගේම පිළිවදන් ලබා දෙෙනවා එහෙයි ස්වාමීනි එහෙමයි හාමුදුරුවනේ එමයි අපේ හාමුදුරුවනි ආදී ප්‍රතිවදන් ලබාදින. ඒ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේට ලොකු හයියක් වෙන ඒවගේ මේ දේශනාව දිගට මැනවින් ගලාගෙනයන්ට ෘකුලක් බවට පත්වෙන ඒ වගේම අවධානී ඉඳීම තුළයි අදාළ පුද්ජලයාටද ධර්මාව බෝධය ඉතාමත් මුහඳින් සිද්ධ වෙන. ඒක බොකොඩාක් වටින පැරණි ක්‍රමවේදයක්. එනිසා ඔබ වනත් සුදුසුම තැනේදී බණ කියනකොට සුදුසුම වෙලාවේදී සාදුකාර ලබාදියයුතුයි සමාර තැංවල කොයි තරං පිරිසක් හිටියේ නමුත් ුවමනා කරන කිසිම තැනකදීම සාධකාර නැති අවස්ථාත්තියන. කිසිම සාධකාරයක්නේ. නිකං ඔන්න ඔහේ ඉන්නං වාල ඉන්නවා අපිට මොකෝ අපිමේයාවේ මේගෙදරයි අමනාප වෙන නිසා මේ ගෙදරයි අපේ ගෙදර බනටත්තාව මේ ගෙදරයි අපේ ගෙදර මළගෙදරත්තාව ඒකට උදව් නිසයි මාත් මේ ගෙදර මේ බනාහන්ටාවේ. නැතුව බනාහන්ට තියෙනුව මනාවටාපු ගමනක් නෙවි. අන්නේ නිසා දෑතේසවෙන්නෙත් නෑ අවධානය යොමුවෙන්නෙත් නෑ සාධකාරයක් කියවෙන්නෙත් නෑ අමාරුවෙන් බණටිකිවර වෙනකං ඉන්නවා. ගෙනාපුම නෝ හරි තියෙනවා නම් ඒ ගෙනාපු දේගෙදරට දීල යන්ට. මෙහෙම හදාගත්ත ක්‍රමවේද තුළ මේ කියනලද මනෝරත පූරණී බණපොතේ තියෙන මේ බණකතාවෙන් මේ පැහැදිලි කරන්ටයේ දුන කතා කරනකොට කටින් මානෙල් මල්සුවද හමන පුද්ජලයන් ලබාපු ප්‍රතිඵල අද කාටවත් ලබන්ට බැරිවෙලා තියෙන්නේෙ ඕක නිසා. ධර්මය විවේචනය කරනවා ධර්මය හැල්ුවටලක් කරනවා ඒවගේම අවිශ්වාසයෙන් යුක්තවයේ. දහම පිළිබඳව නිතරම කතා කරං ඒවා පදනම් කරගෙන මේ දාමෙන් ලැබෙන ප්‍රතිඵල නොලබන්ඩ හේතු බවට ඒව පත්වෙන් එනිසාද කතා කරල අවසන් කරනව පින්නතුනි ලෝතුර මගේ බුදුපාණන් වහන්සේ විසින් දේසිත නෛර්යානික ශ්‍රී සද්ධර්මය පළමු ගුණය ස්වාකාතගුණය ඇ පැදිලේ දපු උදාහරණ වලින් ඒ මැනවිං දේසිත ගුණය නොතිබුනානං ප්‍රතිපල්ල ලැබෙෙන්නිිනේ. මැනවිං දේශිත ධර්මය ස්‍රද්ධාවෙන් භාරගැනීමත් තුළ මොනතරම් ප්‍රතිඵල කිමි වුනාද සත්වයන්ට කියන එක තමයි පැහැදිලි වෙන්නේ. සුගතියක උපදිට උපදින තැන අනිත් අයට වඩා කැපීපෙනෙන විශේෂ ලක්ෂණයන්ගෙන් යුක්තවෙන් අනිත් අයට ආදර්ශවත් ජීවිත ගත කරන්ඩ හැකියාව ලැබෙන් මේ කාරණා රාශියයක්ක් වැදගත් වුණ. තථගත ධර්මය ඇසීන් මාත්‍රයෙන් සහ සාාදුකාරදී මාත්‍රයෙන් එහෙම කරන අයට නොයෙක් නොයෙක් විදියේ ආනිසංස අනුහස් ලැබෙන්නේ ඒ ධර්මයේ තිබිච්ච යහපත් බවනිසා. ඒ යහපත් බවයි අපි ස්වාකාත ගුණය විදිට භාවිතය කරන්න නැත්තං ඒ විද්ගා කරලා තිබින්. ඊළඟ ගුණයැයි පින්නතුනේ සාන්දෘෂ්ටික ගුණේ ඒවත් සන්දිිට්ටිකෝ කියලා අපි හඳුන්වන්. සන්දිිට්ටිකෝ අකාලිකෝ එහි පශ්ෂිකෝ ඕපනයිකෝ. පච්චත්තං වීදි තබ්බෝ වි්ඥූහි මේ පදවලින් කියවෙන ගුණ පහ, විශේෂයෙන් තියෙන්නි ලෝකෝත්තර ධර්මවල්. එදකොට ලෝකයෙන් එතරවීම අරමුණු කරගත්ත ධර්මවේග්‍රහය තුළ තමයි මේවා පැහැදිලිවම දකින්න තිය. සන්දිිට්ඨිකෝ කියන වච්චනේතේරුම අනුන් කියන එකක් අහගන එබඳු දෙයක් ඇතැයි අනුමානයෙන් හිතාගන්න දෙයක් නෙවෙයි. පැදිරිද කියනෙ. සන්දිර්්තිිකෝ කියන් මේ වචනය තේරුම තමයි. අනුම් කියන එකක් ආගෙන එහෙම එකක් තියෙනවය කියලා අනුමානවසයෙන් හිතට ගන්න දෙයක් නෙවෙයි. මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමතමන් විසින්ම දැකලා තමන් විසින්ම ප්‍රත්. තියක්ෂ කරගත හැකි ධර්මයක් කියන එකයි ඒකෙන් පැහැදිලි කර. මොකද ලෝකයේ තියෙන ගොඩා කාගං සහඒ ආගමෙක ඉගැන්වීම් තියන්නේ කවුදෝ කෙනෙක් කියනවා අහං හිදලාඒ අං හිටපුක තමන්ට ඕනු විදියට ලියපුුවතිය. එනිසා සුරංගනා කතාය වැයි තියන පිළිගන්ඩ බැරි කවදාව සිද්ධ වෙන්න නති බෞය වෙන්න නැති භව්්‍ය කතා අනන්තවත් ඒ වැයි ය. ඒයිතිං සමහර වෙලාවට දෙවියන්ගේ පනිවිඩ විදියට තමයි තිය. දිව හසුන් පත්විදියට තමයි තිය. ඒවා දෙවියෝ තමයි මේම කියලා තියෙන්නේ කියල තමයි ඒ බාරගන්න. අපිට කිසිවක් කරන්න බෑ දෙවියෝ කියපුක තමයි මේ පොතේලියලා තියෙන්න්නේ. අපි මේ වැඩ කරන්නේ දෙවිය කියපු විදිට ඒ කියලා බෙලික පණ්ඩ පුළුවන් විිනිස්දුන්ගේ අනත්තාගමිකාය නැතිකල්ල විනාස කරල දාණ්ඩ පුළුව මකෝ අපේ දෙවියෝ කියලා තියෙන්නේ. අපේ දෙවියන් පිළිගඩි නැති අනි තැම කෙනෙක් ඔොඹ ැති කරඩ කියල් අන්න එහෙමයිඉති සමාර වෙලාවට විවිධ විශ්වාසමත ඉන්ට පුළුව. අපි හිතමු සමාර වෙලාවට සන්දිිට්ටිකූ කියන ගුණය තවදුරටත් විග්‍රහ කරලා දෙනවා නම් අපිහිතමු වෛද්‍යවරයකු විසින් වර්ණනා කරනවා බෙහෙතා. උදාරණකටගම් වෛද්්‍යවරයා වර්ණනා කරන බේතක් අනිත් අය ලබන්ඩ විදික් නෑනේ වරනා කිරීමක් නැතින්. අපේද ලබා දුන්න කියන්.යට ඒ බේත භාවිතා කරා කියන පාවිච්චි කරා කිය. කට පාවිච්චි කලත් ඒ කියන ගුණය දකිඩබෑනි. ඒ මොකෝ වෛද්‍යවරය න කිව මෙහෙම එකක් තියෙනවාය කියලා. බලන්ට, ඉකොට ඒක පිළිගණ්ඩ පුළුවන් වන විදිේ උසස් කරලා සලකණ්ඩ පුළුවන් විදියේ බෙහතක්ද කියල තමන්ට දකිින්ඩ විදියක් නෑ අනුම් කියපු එකක් නිසා. යංකිසි කෙනෙක් ධර්මයක් තමා තුළ තියනවාය කිය. අපි යංකිසි කෙනෙක් ධර්මය තමා තුළ ඇතිකරගෙන ඒක උසස් පල ලබා ඉන්නවාය කියලා කිව්වට ඉ අනිත් අයට වැඩක් නෑයකි. එමකෝ අනිත් අයට තම තමන් තුළ ඇතිකර ගන්ට බෑයක. ඒ අනුංගාව තියෙන නිසා. අනුගමනය කිරීමෙන් තමයි තම ප්‍රතියක්ක්ෂ වශයෙන් ඒක දකින්න පුළුවන්කම තියෙන්. එතකොට ඒ තමන්ට, ප්‍රති්‍යක්ෂ වශයෙන් දකිින්ඩ බැරි අනිත් අය ප්‍රතිඵල ගත්තා කියලා කියනවනං කවුරු හරි. ඒ ප්‍රතිඵල අරගෙන හරි නැතුව හාරි තමන් ඒක ඔහු කෙරෙහි විශ්වාසයෙන් පිළිගන්න එකක් නේ. එතකොට ඒක එහෙම උසස් ධර්මයක් කියල උසස් කරල සලකන්න පුළුවන් එකක් නිවි. තතාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතර මාර්ග සතර පල මේ ධර්ම, ඕනේම කෙනෙකුට තම තමන් තුළ උපදවාගණ්ඩ ප්‍රත්‍යක්ෂ කරගන්ඩ පුළුවන් ඒවා. නිර්වාන ධර්මයත් ලෝකෝත්තරඥානයෙන් ඕනේම කෙනෙකුට ප්‍රථ්‍යක්ෂ කරගණඩ පුළුවන්. සවෝවිදිියකට කියනවනං ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරංටයෙදුන ධර්මය, ඕනෑම කෙනෙකුට අත් අදා බලන්ඩ පුළුවන් අත් දැකීමක් කරගණ්ඩ පුළුවන් එනම් වෙන තර්ක කර කර ඉන්නවත් අනුමාන වසයෙන් ගණ්ඩවත් ඕන නෑ. අනුගමනය කරලා තමන්ගේ කරගත්තහම ප්‍රශ්නය විසඳිලා. දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ හදටත් තේකනෙවි. මේ ධර්මය හරි මේ ධර්මය උතුම් කිය කියා තර්කානුකූලව තර්ක කර කර ඉන්නවා මිසක මේ ධර්මය උතුම්ද කියලා බලන්න නෑ. ඒ බලන්නනම් තමන් අත්දැකීමක් කරගන්නේ කරගන්න නෑ අත්දැකීමක් කරගත්ත හම තමයි මේ ධර්මය සත්‍ය වසයෙන් සහසුද්දෙන්ම හරී කියල තව කෙනෙකුට කියන්න පුළුවන් කමතියි. අනුමාණ වශසයෙන් සිද්ධකරන එකක් තමයි ගොඩාක් වෙලාවටට ලෝකය තුළ තියාගෙන ලෝකයා තුළ තියාගෙන දේශ්‍රකය තුළ තියාගෙන පොතට වාල්වෙලා ඉඳගෙන. සමාරවිට අටුවාාවට වාල් වෙලා ඉඳගෙන, ත්‍රිපිටකයට අත්වාල් වෙලා ඉඳගෙන මං මේ වච්චන කිව් හම පුදුමහිතේ සමහට ඇයි මේ ත්‍රපිටකට වාල්ලුනා කියලා කිව්විකි. තුනි තහාගවිත බුදුරජාණන් වහන්සේ පැදිලි කළේ ම පිටක සම්පදාානයෙන් අත්‍රිපිටකයේ තිබුණාය කියලවත් ඒම භාරගණ්ඩේ පාහකිව් අදදකීමක් කර ගණ්ඩ කියනෙ එකයි කිව තිබිටකයෙන් කරුණේ ගෙන ගෙන අධ්‍යයනය කරලා අදදකීම බවට පත්කර ගන්ටුවන් ඒම නැතුව ්‍රෙපිටකයේ තිබුණු පමණින්ම භාරගණ්ඩ කියන එක නෙවෙ මේ පැහදිලි කල්තිී තරං ස්වාධීනව චින්තන නිදහස භාග්‍යතුන් වහන්සේ ලබාදීල තිබෙනවද තම තම නැනපම නින් දැන ගතයුතු කියල අපි හමදාම සී කළා. තම තමන්ගේ ඥාන ප්‍රමාණයෙන් දැනගණ්ඩක එනම් සෝවාන් කියලෙ එකක් තියෙනවද නැද්ද ඇහි පොතී බලාගෙනෙක් කියන්නේ මෙන්න මේ සංයෝජන ටික සිින්දහම සෝවාන් වෙනවා මේ මේ ටික සිින්දාහම සකදාගාමී වෙනවා පොතදියා බලලාගැෙන පොතේ තියෙන එක ඉගෙන ගැන ඒවා කියන්න පුළුවන්. ඒ නමුත් ඒක එහෙමද කියලා තමන් හරියට දන්නේ නෑ. විශ්වාන්සය මත් අයිමේ යන්නේ. අසීමිත විශ්වාන්සයක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන්ට ඕන තියෙනවා තමයි. ඒක ඇත්ත එය ධර්මය අවුබෝධ කරගැනීම පිණිස්ස යම්කිසි විදිියක දායකත්වයක් ලබා දෙනවා. නොදෙනවා නම. ධර්මාව බෝධය ලබන්නට, අසීමමිත බුද්ධ ගෞරවයසා බුදුපියාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය ලොකුදායකත්වයක් ලබා දෙනවා. ධර්ම අාවබෝධයට පිවිසීම පිණිස. ධර්ම අවබෝධයට නවෙ. ධර්ම අාවබෝධය ලබන්ඩ පිවිසෙන්නේක හේතුවක් වෙන්. එය පාදක කරගෙන ධර්මයදැෙන් අවබෝධ කරන්තු. ඒ ධර්මය අවබෝධ කරන්නට මේ කියන, පොතපතිතිීන දේවල් ආධානග්‍රාහිව ගැනීම කිසි විටකල් සුදුසුවන්නේෙ නෑ. එසේවීම තුළ ධර්මය අවබෝධ කරන්ඩතිය අවස්ථාව නැතිවෙලා යනෙකයිවෙන්. සස්වාධීනව උපෙක්ෂා සහගතව මැදහස් සිතෙන් යුක්තව දකිමින් මේ කාරණාව අවබෝධඥාණයෙන් තමන් ප්‍ර්‍යක්ෂ කළදාටයි මෙන්න සෝවාන්. මෙන්න සකදාගාමි මෙන්න අනාගාමී අරිහත් කියන මේ කාරණා. සතර මග සතර පල අවබෝධ කරන්නවි. එදකොට ඕනෑම කෙනෙකුට ඒක ඇත්තද කියලා අත් අදා බලන්න පුළුව නිර්වාණ තියෙනවද නැද්ද කියල තමන්ට මත් අදා බලන්න පුළුව. ගල් පැලෙන තරක කරකරයින්ට ඕන කරන්නනිිනේ. ඒ බව තමන්ට ප්‍රථ්‍යක්ෂං තබ්බෝ විඤ්ඥෝ කියලකි වේකයි. නුව නැත්තන්ත පුළුවන් කමතියනො ප්‍රත්්‍යක්ෂ කරගන්න කෙනෙකු දෙන්නෙකු විදින් පමණක් දැනගෙන ඉන්නවාය කියන දෙයක් නෙවෙයි ඒ මුණ අමේක අසත්්‍යයක් වෙන්න පුළුවන් කෙනෙක් දෙන්නෙක් විතරයි හි දැන ගැනති අනි අයි දැනගණඩ හැදුව හැදවා දැනගණ්ඩ බැරි වුණා කියනවන එනං ඒ කියන කාරණාව කෙනෙකුට දෙන්නෙකුට විතරක් ඇත්ත වෙලා තියෙන්. අනි අයට ඇත්ත වෙලා නෑ. එඒනගේ මුලින් ඇතිවෙච්ච කෙනා දෙන්නාත් බොරු කරනවා විය හැකිව. ඇස්ත වුනත් පින්වතුනේ නිසැක්කවම්ම පිළිගැනීම දුෂ්කරයි එක පාන. කොයි තරං ඇත්තක් වුනත් හරියටම පිළිගන්නවා කියන එක ඉතාම දුෂ්කරකාරණවා. පිවතුනේ එතකොට කොයි තරං සත්‍යයක් වනත් සමහරවිට තර්කය මූලික කරගෙන සහරකෙනෙක් විසින් තරකග්‍රාහිවාරගෙන ඒ බොරුයි කියල කියන්න පුළුව. ැ ප්‍රති්‍යෂය නිවී. ඒසා ගොඩක් ඇත්තං දැනගෙන ඇති දැකල තියෙන ප්‍ර්‍යක්ෂ කරගෙන තියෙන ධර්මයක් තියෙනවනං ඒ ධර්මය ප්‍ර්‍යක්ෂ කර නොගත් අය විසින් පිළිගන්න නෑ. ඒ කවුරත් භාරගන්නේ එද ගොඩ තතාගතයන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ප්‍රකාශ කරන නමලෝකෝත්තර සීසද ධර්මය උන්වහන්සේ විසින් පමණක් නෙවෙයිනි වත් කොයිතරං අයවිසින් ඒ ධර්මය දැනගත්තද දැකගත්තද අවබෝධ කරාද. තම තමන් තුළ ඒ කියන ගුණයන් උපදවාගෙන ප්‍ර්‍යක්ෂ කරගෙන මෙ ලෝකයට කොයිතරං බෙදාදී පුත්තමය ඉන්න අද තව ඕනෑ තරංගින්. ගනමුත් මැවිීන්වාදය සම්බන්ධ හැකියාව එක්කෙනට අයි තිබිල තිය. ඉංෙහානි කාටවත් මවන්ඩ පුළුවන් වෙලානේ. ඒ ආගංවල විශ්වාසල ස්භාවේ ඒත් භාග්‍යතුන් වහන්සේ දේශිත ධර්මය උන්වන්සේ අවබෝධ කර ගත්තා අනුන්ට දේශනා කළ අවබෝධ කරගත්ත සාරිපුත්්‍ර මහතෙරුන් වහන්සේ අනුන්ට දේශනා කළ අවබෝධ කරගත්ත මුගලන්ම අරාත්තන් වහන්සේ අන්න අයට දේශනා කලා අන්න අයට ඒ දහම අවබෝධ කරන්ට මහන්සි ගත්ත මේ දහම අන්න ඒම ප්‍රතිඵල ලවාදින දහම දකොට තමන් තුළ උපදවා ගන්නවා අන්නයටත් ඒක පැහැදිලි කලා දෙන්න පුළුවන් කමතිය. ඒ දාමයි ප්‍ර්‍යක්ෂ කරන්න පුළුවන් දාමක් කියල කිවේ එක. මෙන්න මේ නිසාවෙන් ඒ ධර්මය පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයක් බවට පත්වෙන. තර්කයෙන් නෙවෙයි ප්‍රත්තියක්ෂේ. අර්හත් භාවය හෙවත් රහත් පලයට පත්වීම ඕ නෑම කෙනෙකුට ලබන්න පුළුවන් එකක්. එතකොට ලබන්ඩ බැහැය කියලා කවුරු හරි කෙනෙක් කියනවනං අනුගමනය කරලනේ. නොලැබිය හැකි දෙයක් කිය කියලා භාග්‍යවතුන් වහන්සේගෙනුත් වච්ච කියල තාපසේ කැවිල්ල දවසක් ද සාකච්ඡාවකදී ඉදිරිපත් කළ. ශ්‍රාවකයන්ට මේවා ලබන්න පුළුවන්ද. ඔබ වහන්සේ ඔය කියන රහත් භාවය. වෙනත් වෙනත් ඕනෑම ශ්‍රාවකයෙකුට ලබන්න පුළුවන්ද ශ්‍රාවකයෝ ලබල තියෙනවද කියලා වච්ච කියන තාපසය භාග්‍යතුන් වහන්සේගෙන් විමසනව. උන්වහන්සේකට බෝමත් මගේට පිළිතුරු ලබා දෙනු. තේවා පිළිබඳවවා අපි ඉදිරියේදී ධර්මානු ශාස්සනාවේදී තැනකයා ගනිමු. විශේෂ වස්සයෙන්ම සාන්දෘෂ්ඨික ප්‍රතිඵල ගෙනල්ල දෙන තතාගත දහමේ ප්‍රතිඵල මමත් නෙලාගන්නවා. අද අදම මමත්තේ දහමේ ප්‍රතිඵල ගන්නවා කියන තැන ඉඳගෙනයි. අපි දහම්ශ්‍රවනය කළ යුත්තේ. සහ දහම අනුගමනය කළ යුත්තේ. එසේ මේ තතාගත දාහමේ සාන්දෘෂ්ඨික ප්‍රතිඵල්ල පිනැති ඔබටවා වහාලබන්නට මේ ධර්මානු ශාසනාව මහෝපකාරීවේවා කියන පැතුමෙන් යුක්තව. පිනැති ඔබට ආශීර්වාද පුුණ්්‍යාණු මෝදනාව සිද්ධ කරනවා. ශුවපත්භාවයම ගොඩ නැගේවා කියන කාරුණික චේත්තනාවේ. අද ධර්මානු ශාස්සනාවට නියමිත්ත ධර්මදානම යානි සංසයන් හිමිකරගන්නට ඒදනි තලවතුගොඩ මාදිවෙල පාරේ අංක පන්සිය හතලියෙන් හත නිවසෙහි පදිංචි වෛද්‍ය මනෝජා දයානන්ද දියනී වෛද්‍යචින්තක විජේදාශ බෑනනුවන් සහ යදීශා විජේදාාශ මිනිපිරිය. උදාහර අරමුණු සටහන් තැබුවා තලවත්තු ගොඩ මාදිවෙල පාරේ අංක පන්සී හතලියෙන් හත නිවසෙහි පදිංචිව සිට මාසු තුනකට යතදේ පරලෝ සැපත්තෙන්ටේ දුන විශ්‍රාමික පාඨසල්ලාචාරිණි මල්ලිකා හේමල්ලතා මෑනියන්ත සහ වසර හතරකට පෙර අභාවයට පත් DH ධයානන්ද පියතුමාට වැලි මඩ පදිංචිවසිට පරලෝ සැපත්තෙන්ටේ දුන විශ්‍රාමලත් විදුහල් පති එබි විජේදාර්ශ පියතුමං ඇතුළු කරගත්ත මවපිය දෙපාර්ශවයේම මියගිය සසරගත සියලු ඥාතීන්ට පිින් අනුමෝදන් කිරරිප මෙම ධර්මදානමය පුුණ්්‍යයක් ක්‍රියාව එක නොකී සියලු පරම්පරාගත ජාතීන් විසිං අනුමෝදන් වේවා සසර සැපේට පත්වේවා දුකෙන්ගත් මිදේවා නිවනිින් නිවී සැනසේවා කියන පුුණ්‍යානු මෝදනාවත් ඒක්කම දේශකයන් වහන්සේට ධර්මආචාරයන් වහන්සේලාඩ නෙත්තෙෆෙම් කාර්ය මණ්ඩලයටත් සෙත්පතන් අමතක නොකර මේ සටහන් තැබූ දායකත්වේ දැරූ පිනැති සෑමශීලු දෙනාටම නිදුක් නිරෝගී සුවචිරජහිවනය උදාපත්වේවා හොඳේ හපත් ප්‍රාර්ථනාශපලමත් භාවයට පත්වේවා ධර්මස්ශ්‍රවනය කළ පින්වන්ත සෑමශීලු දෙනාටමත් මේ පුුණ්‍ය සම්භාර ධර්මය එකහා සමානව ලැබේවා මුලින්ශෂහි පත් කර විදියට මුල් ලෝකයම බියෙන් ත්‍රාසයට පත්වෙලා තිබෙන කොරෝණා වසංගතයේ ප්‍රධාන කොටගත්තාවකි මාරාන්තිික තත්ත්වයන් වහවා ඉතා ඉක්මණින් මේ පිංවල කුසලයන්ගේ ආනිසංසයෙන් දූරී භූතවේවා කාටස්වයවේවා ශාන්තිය සැනසිල්ල ලැබේවා. මෙලව දීර්ගාවිෂ ලැබේවා පරලෝෂුගතිය තනාගෙන මියගිය ඥාතිීංට් අපිශිරු දෙනාටම අවසානයේ, නිර්වාණදාම සාධනයට මේ පින් පාරමි ධර්මයක්ම වේවායි සාධකයා ප්‍රාර්ථනා කරගනිමු. එත්තාවතා්ච අම්හෙහි සම්බතංපුුණ්ඥ සම්පදන් සබ්බේදේවා අනුමු දන්තුෝ සබ්බ සංපත්ති සිද්ධියා ආකා සට්හාාචබුම්මට්ටා දේවානාගා මයි දෙකා. Punyan To dittwa cirang rakang tulo kesa seang cirangrakang tu de seang cirangrakang tu mang pararangti